බුදුන් වහන්සේගේ හෝ අරිහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාවෙන් බුද්ධ ශක්තියට අනුගත විය හැකිද? එසේ නොමැති නම් ඉන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? දැන් බුදුහාමුදුරුවම අනුදැන වදාරලා තියෙනවා මේ උද්දේශක පාරිභෝගික ශාරීරික වස්තුූන් බුදුහාමුදුරුවන්ගේ හෝ අරිහත්තුන් වහන්සේ කෙනෙකුගේ හෝ අබුද්ධෝත්පාද කාලයක නම් චක්‍රවර්ති රජතුමෙකුගේ හෝ මේ ධාතුන් වහන්සේලාට බැඳපුදා ගැනීමෙන් යම්මාකාරයක ලෞකික ශක්තියක් මේ බුද්ධාලම්බන ප්‍රීතියක් හිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇතිකර ගන්න පුළුවන්. හැබැයි ඒ අනුව මේ බණ අහන්නේ නැතුව වැඳ වැඳ හිටියට බුද බුද හිටියට යද යද හිටියට බෞද්ධෙක් වෙන්න බව උදුරා දමන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක නිසා දැන් අපි කල්පනා කරමු දැන් දළදා මාලිගාවේ අපි දන්නවා හොඳටම අපේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩඉන්නවා කියලා. සිය පාරක් වැන්දත් දහස් පාරක් වැන්දත් දවසට එක පාරක් මුළු ජීවිත කාලයම වැන්දත් මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් ආකාරයක හිත පැහැදීමක් පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ පිරිසිදු වීම තුලින් අර දහම් ඇස පැහැදෙන්න උපකාරයක් උදව්වක් වෙනවා මිසක් බණ ඇහුවේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ හෝ අරහතුන් වහන්සේලාගේ හෝ වෙන කාගේ හෝ ධාතුන් වහන්සේලාට බැඳ පුදා ගැනීමෙන් යම් ආකාරයක බුද්ධාලම්බන ප්‍රීතියක් සදාසිතක් ඇති වෙනවා. නමුත් මේ දහම් මැස අර චක්කුකරණී ඥානකරණී වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිවනට උපකාර වෙන්නේ මේ කියන චක්කුන් උදපාදී ඥානං උදපාදී එහෙම නැත්නම් මේ දහම් ඇස උපදවා පහදා ගැනීමයි. ඒකට බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළ තියෙනවා මේ සෝතාවදන්නේ පඤ්ඤා සුතමේ ඥානය ලබා ගන්න ඕන. එහෙම නැත්නම් මේ බුදු කෙනෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් බව උදුරා දමන්නට උපකාරක ධර්ම අහලා දැනගෙන ඒ බව උදුරා දමන්නට ක්‍රියා තමන් මාර්ගචරියාවක් අනුගමනය කරන්න ඕන. ඒකයි අවශ්‍යතාවය.